අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයේ සමගින් ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ජාතික පාසල් දහසක් සැමට සමාන පහසුකම් ජනපතිකෙන් උපදෙස් කොස්කොඩ තාරක පොඩි ලැසි වෙලේ සුදා කෑම වර්ජනයක මංගලට මතකය අයින් වෙයි තිරසර සංවර්ධනයේ ගැන පංචපුත්කල වාර්තාව අගමැතිට ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කිරීමට හා එම සියලු පාසල් වලට සමාන පහසුකම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවේදී තීරණය කෙරුණා. දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇති බවත් ඒවාට පහසුකම් ලබා දී කඩිනමින් සංවර්ධනය කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා කියා සිටියා. පාසල් පද්ධතියේ දියුණුව සඳහා දිස්ත්‍රික් අධ්‍යාපන කමිටුපත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා. අධ්‍යාපන කලාප කාර්යාල හා කොට්ටාස කාර්යාල අතර සම්බන්ධතාව ශක්තිමත් කළ යුතුයි. ගුරුමාරු සහ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල් වන සෑම කාර්යයකටම හවුල් වීමේ අවස්ථාව දේශපාලනඥයන්ට විවෘතව පවතිනවා. එය පොදු යහපත අරමුණු කරගත් එකක් බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. ඖෂධ පනත සංශෝධනය කිරීම තුළින් විදෙස් වෙළඳපොළ සඳහාද මෙරටදී ඖෂධ නිෂ්පාදනය කළ හැකි බවයි සාකච්ඡාවට එක් වූ ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ. අපි රිෆෝම්ස් ගැන අවුරුදු ගාණක් කතා කරා. හැබැයි මේක අපි ගිය අවුරුදු 5 ඇතුළත විවිධ ව්‍යාත්මගිනුත් තවත් ගෲප්ස් වලිනුත් මේකට සැලසුම් හදලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේවා අපිට ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීම හරහා දැන් බලන්න මේ පාර 60000කට ආසන්න උපාධිධාරීන් දුන්නා. එයින් 30000ක්ම බාහිර උපාධිධාරී. ඉතුරු අයගිනුත් විශාල ප්‍රමාණයක් මේ බොහොම සුළු ප්‍රමාණයයි විද්‍යාංශයකින් ඉන්නේ. අනිත් අය කලාංශේ. ඉතින් මේ අයට මේ අයගේ විෂය පතේ වෙනස් කරන්න කියලා. ඒ හැම ළමයෙකුටම කලාංශයෙන් ඉගෙන ගන්න ළමයෙකුට උනත් මේ තාක්ෂණය IT මේ වගේ ඒවා විෂය පතේට ඇතුළත් කරන්න ඉමීඩියට්ලි කල්ලානකන් ඉන්න එපා ඉමීඩියට්ලි ඇතුළත් කරන්න කියලා. විවෘත විශ්වවිද්‍යාල සහ බාහිර උපාධිදා බාහිර උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක්. හැබැයි ඒ අයත් කරලා තියෙන්නේ මේවමයි. අපි පොරොන්දු වුණ දේවල් නේ විශාල වශයෙන් ඉම්පැක්ට් එකක් අපිට ගේන්න පුළුවන් අධ්‍යාපනයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් මොකද ඒකට කල්ලන්නත් ඕනේ නැහැ මොකද අපි මේක ඉන් ඩීටේල් ස්ටඩි කරලා තියෙනවා සැලස්මක් ඇතිව ඉදිරි වැඩ ක්‍රියාත්මක කරන ලෙසටද ජනාධිපතිතුමා මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන්ට ප්‍රකාශ කළා ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුව සිහිපත් කළ ජනාධිපතිතුමා වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව සපත කළා මසකට වරක් හෝ රාජ්‍ය අමාත්‍යවරුන් හමු වී අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා මේ පාර අපි රාජ්‍ය අමාත්‍යංශ සකස් කළා තියෙන්නේ පසුගිය කාලවල තිබුණු ප්‍රශ්න පිළිබඳව විවිධ රාජ්‍ය අමාත්‍යවරු හෝ උපැමතිවරු පත් කරාම තිබුණු ප්‍රශ්න ගැන අවධානය යොමු කළා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් නිසි ප්‍රයෝජනයක් වැඩක් කරන්න පුළුවන් වෙන විදිහට තමයි අපි සකස් කළා තියෙන්නේ. ඔබටම තේරෙනවා ඇති දැන් පසුගිය කාලය තුලදී කොපමණ වැඩ ප්‍රමාණයක් මේ අමාත්‍යංශ වලින් කරන්න පුළුවන්ද කියලා. නීත්‍යානුකූල බලතලත් තියෙනවා. හැබැයි අමාත්‍යවරයත් සමග පොදු ප්‍රතිපත්තිය මත ගව ඒ රැඩ කරන්න වගකීම බාර දීලා තියෙනවා. ඒ ඔතොරිටි එක පාවිච්චි කරලා වැඩ කරන්න. මොකද අපේ මහජනතාවගේ අපේක්ෂාවන් නිසියාකාරව ලබා දීම අපේ යුතුකම. මගේ වගකීමක් තියෙනවා ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තම අපි පොරොන්දුනේ වෙනසක් ඇති කරනවා කියලා. අපි පොරොන්දුනේ මේ තියෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියලා. ඒ වගකීම මට තියෙනවා. ඉතාමත්ම වැදගත් මේ පස් අවුරුද්දටම අවුරුද්දෙන් අවුරුද්ද තමන්ට තියෙන ටාගට්ස් එක ප්ලෑන් එකක් හදන්න කියලා. ඒ වගේ ප්‍රමුඛතාවය මොකක්ද කියන එක හඳුනගෙන ඒ ප්‍රමුඛතාවයට අනුව වැඩ කරන්නට. මේ හැම එකකම තියෙනවා දීර්ඝකාලීනව කරන්න පුළුවන් රිසල්ට්ස් ගේන්න පුළුවන් ඒවා. ඊළඟට තියෙනවා කෙටි කාලීනව මිනිසුන්ට එකපාරටම පෙනෙන දේවල්. උදාහරණයක් වශයෙන් දැන් කොළඹ නගරය සංවර්ධනය කිරීමේදී අපි විශාල අපේ අවුරුදු 5 යුද්ධයෙන් පස්සේ අවුරුදු 4 ඇත්තටම. ඒ 4 තුල විශාල වෙනසක් අපි කරානේ. උදාහරණයක් වශයෙන් මේ පුරන් කුඹුරු අපි එකට රාජ්‍ය අමාත්‍යංශිකුත් තියෙනවා.
පුරන් කුඹුරු අස්වද්දන් අස්වද්දන් කියන්නේ කුඹුරු සමහර ඒවා තියෙනවා මේවා පුරන් වෙලා තියෙන්නේ ඒවයි වී වගා කරන්න බෑ නමුත් දැන් අපි අනුමැතිය දුන්නා අපිට අනුමැතිය ලැබිලා තියෙනවා ගුවි ජන සේවයකින් වෙනත් භෝග වමන්නට දැන් අපි මේ වගේ පොල් වගා කරන්න පුළුවන් ඒක බිම සකස් කළා මේක ඉක්මනින්ම කරන්න පුළුවන් එක දකපු ගමන්ම ඉම්පැක්ට් එකක් එනවනේ ආ මේ ඇමතිවරයා වැඩක් කරනවා කියලා ඉම්පැක්ට් එකක් එනවා අපි කුඩා විවිධ කර්මාන්තවල පිත්තල මැටි බතික් මේ වගේ ඒවට වෙනම අමාත්‍යසෙන් මේකෙන් හුඟක් ඒවා අපි කිටි කාලීනව මිනිසුන්ට පහසුවක් ගෙන දෙන්න පුළුවන් දැන් අනිත් එක මතක තියාගන්නට ඕන එකක් තමයි හුඟක් වෙලාවට නිලධාරීන් හරි සර් එක්කම හරි සැලසුම් හදලා කියනවා හැබැයි සැලසුම් තියෙන්නේ ෆයිල් එකේ අපිට ෆයිල් එකේ තිබිලා වැඩක් නැහැ ඒක බිමට ගෙන්න ඕන දූෂණ විරෝධී කමිටුවෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල අත්තු වී නැති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා පසුගිය රජයේ දේශපාලන පළගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂම් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහල් ජයතිලක මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල කොමිෂම් හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී මංගල සමරවීර මහතා කරුණු රැසක් හෙළි කළා යහපාලන රජයේ අමාත්‍ය මණ්ඩලය අනුමත කළ ජාතික විධායක සභාව පිළිබඳ සාක්ෂි දින අවස්ථාව වන තෙක්ම තමා කිසිවක් දැන සිටියේ නැති බව ඔහු ප්‍රකාශ කළා. දූෂණ විරෝධී කමිටුව පත් කිරීමට අදාළව කැබිනට් පත්‍රිකාව පිළිබඳව දැන සිටියේ කෙසේදයි කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මෙහිදී ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ අදාළ කැබිනට් රැස්වීමට සහභාගී වූයේද නැද්ද යන්න පිළිබඳව තමන්ට නිසියාකාර මතකයක් නැති බවයි. දූෂණ විරෝධී කමිටුව යටතේ ක්‍රියාත්මක වූ ෂණික ප්‍රතිචාර කමිටුව පිළිබඳව දැන සිටියේ නැති බව මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ජාතික විධායක සභාව යටතේ පැවති අනු කමිටුවක සභාපතිවරයා වශයෙන් තමා පත් කර ඇති බව අදාළ චක්‍රලේඛවල සඳහන් වුවද එයද තමන් දැන නොසිටි බව සමරවීර මහතා කියා සිටියා. ජාතික විධායක සභාව වැනි ආයතනයක් දේශපාලන ආයතනයක් මිස කැබිනට් මණ්ඩලයෙන් පත් කළ හැකි ආයතනයක් නොවන බවද ඔහු ප්‍රකාශ කළා. अत वसेम मे अभी पहलुम क्यूए देशपान पालिगनी වෙනුවෙන් අපි කවදාවත් සම්බන්ධ වෙලා නැහැ විශේෂයෙන්ම මම 94 ඉඳන් විවිධ අමාත්‍යංශ කරත් මමත් එක්ක වැඩ කරපු සියලු ලේකම්වරු දන්නවා කවදාවත් දේශපාලන වශයෙන් පරිගත්තෙත් නැහැ පරිගන්න ක්‍රියා කළත් නැහැ බුස්ස බන්ධනාකාරයේ රඳවා සිටින කොස්ගොඩ තාරක පොඩිලැසි සහ වෙලේ සුදා වැනි දරුණු ගණේ අපරාධකරුවන් ඇතුළු රැඳපියන් 40 දෙනෙකු අද ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුණා. මේ සම්බන්ධව අප කළ විමසීමකදී අදහස් දැක්වූ බන්ධනාකාර පාලන පුනරුත්ථාපන කුමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් බේවන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. මේ දවස්වල කොවිඩ් වසංගතය නිසා අමුත්තන් පෙන්වීම අපි සතියකට එකයිකට සීමා කරලා තියෙනවා. එම සංඛ්‍යාව වැඩි කරන ලෙස උන් ඉල්ලා සිටිනවා. ඒ වගේම නීතිඥයන් බැලීමේදී නීතිඥයන් බලන වෙලාවල් වැඩි කරන ලෙස උන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව දුරකථන පහසුකම් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා රැඳවියන්ට. ඒ සහ ඔවුන් උසාවි ගොස් පැමිණෙනකොට ඔවුන්ට විශේෂ සෝදිසිය කරලා කරනවා. ඒ විශේෂ සෝදිසිය අඩු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. ඉතින් මෙවැනි වූ ඉල්ලීම් තමයි එයා ඉල්ලා සිටින්නේ. දැන් අධිආරක්ෂිත බන්ධනාගාරයක් හැටියට ලංකාවේ නමගිය අපරාධකාරයන් සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ ඒ අතර සිටින කොස්ගොඩ තාරක ලැසි වෙලේ සුදා ඒ වගේ එමණි නමගිය අපරාධකාරයන් සඳවා තබන බූස බන්ධනාගාරයේ ආරක්ෂාව භාරව සිටින්නේ විශේෂ කාර්ය බලකාය. ඉතින් මෙමණි ආරක්ෂක සංවිධාන ජටතේ ඌව එහි වසා තබා තිබෙන්නේ විශේෂයෙන්ම මොවුන්ගින් සමාජයට වන හානිය වළක්වා ගන්න සහ මහජනයාට වන හානිය වළක්වා ගන්න. ඒ වගේම ඔවුන් පිළිබඳව දැඩි ආරක්ෂිත වැඩපිළිවෙළක් අරගෙන යන මෙවැනි අවස්ථාවක ඔවුන් මෙවැනි දේ තමයි බඳනගර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ. ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කරන්න තාම අපි සූදානම් නැහැ. ඔවුන්ට අවස්ථාව තියෙනවා මෙම ආහාර වර්ජනයේ නවත සාකච්ඡා කරන්න බඳනගර දෙපාර්තමේන්තුවේ පරිපාලනයත් එක්ක. තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල වර්තාව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වුවා.
විදේශ කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් මත පත්කළ මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අහමඩ් ජාවීඩ් මහතායි. අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා, ආචාර්ය ලොයිඩ් ප්‍රනාන්දු, මහාචාර්ය සී.එස්. වීරරත්න සහ චාමින්ද්‍රි සපරමාදු යන මහත්ම මහත්මීන් මෙහි සෙසු සමාජිකයින් වනවා. වසර 2030 ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කවලට නගා වීම ඉලක්ක කර ගනිමින් කරුණු සොයා බැලීමට මෙම කමිටුව පිහිටුවීම සිදු වුණා. මේ අතර ශ්‍රී ලංකාවේ නෙදර්ලන්තයේ තානාපතිනි ටන්ජා ගොන්ග්‍රිච් මහත්මිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මහමැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක්කලා. එමෙන්ම නව්‍ය කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන්ද නෙදර්ලන්ත තානාපතිනිය ප්‍රශංසාව පළ කළා. අනුතුරටපත් MT New Diamond නෞකාවේ සිටි නෙදර්ලන්ත විශේෂඥයින් පිළිබඳව විමසූ අග්‍රාමාත්‍යවරයා දෙරටේ සමුද්‍රීය විශේෂඥයින් අතර පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා. ඒ සඳහා තානාපතිවරිය එකඟත්වයද පළ කළා. වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන හා බදු පනත යටතේ නියෝග 6ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනා 6ක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගත්තා. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් එහිදී අදහස් පළ කළා. ඊයේ තදත් අපි විවිධ බදු පනත් පිළිබඳව ඒවා අනුමත කර ගැනීම සඳහා ගරු මුදල් ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවට යෝජනාවලියක් ගෙනල්ලා තියෙනවා. මේකේ පසුබිම තමයි 2019 දෙසැම්බර් පළවෙනිදා ඉඳන් රටේ ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහායි කියමින් ධනපතියන්ට දැවැන්ත බදු සහන දෙන වැඩපිළිවෙලක් නව රජයේ ජනාධිපතිවරයා ගෙනාවා. මේ රට මේ බංකොලොත්භාවයෙන් මුදා ගන්න නම් ප්‍රජාතන්ත්‍රවාදයේ රටට අවශ්‍යයි. රටේ දේශපාලන ප්‍රතිරූපයේ ලෝකයේ තුල ස්ථාපිත කිරීම අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදයෙන් නැති කරපු මිනිස්සු මහා බැංකුව මංකොල්ල කපු නන්ටික කියන්නන් ඉස්සරහ බැලීමක් මහා බැංකුවේ සල්ලි ගත්ත කට්ටේගේ නන්ටික එහෙම මිනිස්සු tamun නාස්සෙලා මොනවද මේ කතා කරන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරනවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදුවේ කවුද අපිද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදුවේ රාජපක්ෂවරුද මේක හැදුවේ මහින්ද රාජපක්ෂද මේක හැදුවේ නාමල් රාජපක්ෂද බැසිල් රාජපක්ෂද ගෝඨාභය චමල්ද කවුද හැදුවේ හැදුවේ tamun නාස්සෙලාගේ අප්පච්චි JR ජයවර්ධන මහත්තයා හදපු ව්‍යවස්ථාව එතකොට tamun නාස්සෙ ඉපදිලත් නැහැ ඒ නිසා JR ගේ කාලේ tamun නාස්සෙ පච්චකොල්ලා ඒ නිසා මතක තියාගන්න JR ජයවර්ධන මහත්තයා විදායක බලයත් එක්ක මේක හැදුවා ඊට පස්සේ කවුද ආවේ විපක්ෂ නායක මහත්තයාගේ අප්පච්චි ආවා ආර් ප්‍රේමදාස මහත්තයා මේ විදායක බලයම පාවිච්චි කරලා ආර් ප්‍රේමදාස විදායක ජනාධිපතිතුමා මේ බලතල පාවිච්චි කරා එදා 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආවට පස්සේ විදායක ජනාධිපති ධූරය 2020 වෙනකන් එක්සත් ජාතික පක්ෂයේ tamun නාස්සෙලා මතකයි අපිත් එක්ක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය ගෙනාවේ 2000 ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයා දින්න චන්ද්‍රිකා මැතිණිය අගමැති රනිල් බැලුවා විදායක ජනාධිපති චන්ද්‍රිකා මැතිණිය මට වැඩ කරන්න බලයක් නැහැ චන්දකින් දිනා ගන්න බැරි රනිල් වික්‍රමසිංහ මහත්තයා බලය ගන්න බැරි රනිල් වික්‍රමසිංහ මහත්තයා කෑදරකමට විදායක ජනාධිපති ධූරයේ බලය හවුස් කළ සංශෝධනයක් ගෙනාවා 17 වෙනි සංශෝධනය කියලා ඒක ගෙනාවේ ආදරයටද නැහැ ඇයි රනිල් වික්‍රමසිංහට වැඩ කරන්න බලය නැහැ අපි 2010 වෙනකොට මේක දනුණා මේක වෙනස නිසා තමයි අපි 18 වෙනි සංශෝධනය ගෙනෙල්ලා ඒ වැඩපිළිවෙල නැවතත් ශක්තිමත් කරන්න කටයුතු කරේ ගරු කතානායකතුමනි මට තේරෙනවා රිදෙනවා කියලා රිදව ගන්න ඕනේ ඔයගොල්ලෝ අවුරුදු 5ක් මේලට කරපොට රිදෙන්න ඕනේ ඔයගොල්ලන්ට ආයෙ මොකද කරේ 2015 ආයෙ බලයට ආවා ආයෙ රනිල්ට බලය නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරයාට පස්සේ ආපහු ගෙනාවා රනිල්ට බලය නැ ව්‍යවස්ථා සංශෝධනයක් 19 රනිල්ගේ ගෝලියෝ ටිකගේ සාකු ටික පුරවන්න tamun නාස්සලා 19 වෙනි සංශෝධනය ගෙනාවේ ඔබට මේ කාලය අවසානයි බලන්නකෝ කාලය ඉවරයි කියලා තියෙන සතුට මෙහෙම විපක්ෂයක් ආණ්ඩු පක්ෂයේ අමතිරේකේ කාලය ඉවර කියලා අප්පුඩි ගහනවා යන්න පන්තික කියලා ඉගෙන ගන්න මගේ දරුවෝ ටික තප්පුලනෝ බුරනෝ ඒ හැම කතන්දරේම කරනෝ රටට ඕන දේ කරන්නේ නැහැ කියලා මං හිතනවා රටට ඕන දේ සම්පූර්ණයෙන්ම අපි ගිලගෙන ඉන්නේ එහෙම නැත්නම් එක එක්කෙනා දේශපාලන වාසී මති මතාන්තර වලට වැඩ කරනවා කියලා තමයි මං හිතන්නේ ඒ වැඩ කරන වැඩපිළිවෙල හරියට හදලා රටේ ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙලක් කරන්න කියලා තමයි නාසයෙන් ඉල්ලා සිටිනවා විශ්වවිද්‍යාල සංශෝධනය කියන්නේ తాවකාලික රික්තයක් පිරවීමක් පමණයි ඒ සඳහා මොන මොන ගැටලු ප්‍රශ්න තිබුණත් ආණ්ඩු පක්ෂයේ ඉන්න සියලු දෙනාම එකට ඉඳගෙන ඒ සඳහා කටයුතු කරනවා ඒ නිසා බයිලා කියන්නේ නැතුව විවිධ ආකාරයේ තප්පුලන්නේ නැතුව බුරන්නේ නැතුව ඔබතුමාගේ කාර්යය මේ ආණ්ඩු ආරංගන වැඩපිළිවෙලට සහයෝගය දෙන්න කියලා යෝජිත 20 වෙනි විවස්සා සංශෝධනයේ රටේ අනාගතයට බලපාන්නේ කොහොමද විස්ස සමග පෙරට විශේෂාංගයෙන් දැන් අපේ රට ගොඩ ගන්න නම් රටේ මිනිසුන් ආරක්ෂා කර ගන්න නම් රට දියුණු කර ගන්න නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සියලු දෙනාම ඒක රාසි වෙලා එකඟ වෙලා ඒකමතිකව සම්මත කළොත් හොඳයි මේට විරුද්ධ වෙන්න මේවා වෙනස් කරන්න මේවා එහාට මෙහාට අදින්න කිව්වේ මොනවද කළේ මොනවද කියලා කියන්න නෙවෙයි ඇස් දෙක තියෙන අයට දකින්න පුළුවන් කන් තියෙන අයට අහන්න පුළුවන් ඒ නිසා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අත්‍යවශ්‍යයි කියලා හිතෙනවා නාම මාත්‍රධාරීව සිටීමෙන් මේ රටට ගැළපෙන දේ ක්‍රියා කරන්න පුළුවන් කමක් නැහැ
දහනවෙනි ව්‍යවස්ථාව යටතේ අපිට පේනෙන්න තිබිච්ච ලොකුම රැරුම්ම තත්ත්වය තමයි මේ රටේ ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් නිසි බලතල මේ රට පාලනය කරන්න නැති බව හොඳටම පැහැදිලි වුණා. පාස්කු ප්‍රහාරය යටතේ ඉතා විශාල වාර ගණනක් එම තොරතුරු ලැබුණත් එම තොරතුරු අනුව කටයුතු කිරීමට මේ රටේ ජනාධිපතිවරයාටවත් අග්‍රාමාත්‍යවරයාටවත් ආරක්ෂක කටයුතු භාරව හිටපු කිසිම පුද්ගලයෙකුටවත් හැකියාවක් ලැබුණේ නැහැ. රටේ මොන විදිය අකටයුත්තක් පාර්ලිමේන්තුවෙන් සිදු වුණත් ජනාධිපතිවරයාට පුළුවන් කමක් තිබුණේ නැහැ නැවත පාර්ලිමේන්තුව අයින් කළා මහජනතාවගේ මතයක් විමසන්න අපි පාර්ලිමේන්තුව වෙනස් කළ යුතුද මොකද්ද කරන්න ඕනි කියලා. සිංගප්පූරුව ප්‍රංශය ඇමරිකාව ගත්තත් ජනාධිපතිවරයාට යම් නිෂේධන බලයක් තියෙනවා ඒ රටේ ඉදිරියට ගෙනියන්න. සංවර්ධනය වෙන රටකට අපිට අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍යයි ජනාධිපතිවරයාට යම් කිසි ආකාරයක බලතල සමූහයක්. මෙතර යෝජිත විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අද පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. මේ 20 වෙනි කැටුම්පත එහෙමනම් ගිය ඡන්දෙදි ජනාධිපතිවරණයේදී මේක තමයි අපි කරන්න යන්නේ. 20 මොකද්ද කියලා දැනගෙන මිනිස්සු ඡන්දෙ දුන්නේ නැහැ. 20 මොකද්ද කියලා දන්නේ නැතුව නේ දුන්නේ. දැන්නේ දැන්. දැන් තමයි ඉතින් දීපක අනේ අපොයි කියලා කියා ගන්න වෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හතරවන කරුණ හැටියට එතුමා කියනවා ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛතාවයේ තබා ක්‍රියාත්මක කරන නව විවස්ථා ප්‍රතිසංස්කරණයක් අප නොපමාව හඳුන්වා දෙන්නෙමු. මේ 19 වෙනි විවස්ථාවෙන් ඇති වෙලා තියෙන අවුලෙන් අපි රට බේරා ගන්නවා මයි නව විවස්ථා ප්‍රතිසංස්කරණයක් ඇති කරනවා මයි මේක ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ කියපු දෙයක් අපි කියන්නේ මේ යෝජිත 20 වෙනි සංශෝධනය අපි විශ්වාස කරනවා අධිකාර ජනාධිපතිතුමා යහපත් අරමුණකින් ඉදිරිපත් කළා කියලා. නමුත් මෙතෙන්දී අපි දකිනවා මෙතෙන්දී යම් ගැටලු යම් දුෂ්කරතා ඒ වගේම අනාගත මේ තුලින් ඇතිවන හානි බොහෝ දයක් අපි දැක්කා. 19 වෙනි සංශෝධනය ක්‍රීරියක් එක්ක ඒ වගේ විදිහට තමයි පෙළ මේ රටේ මොකක් හරි වුණා නම් ඒකේ වරද 19 වෙනි සංශෝධනයේ පැවරුවා. ඒක ඉතාමත් සාධාරණයි. හැබැයි මේ රටට කරපු හානි නිවැරදි කරගන්න එකට ඍජු තීරණ ගන්න ඕනි. තමුන්වහන්සේලා දන්නවා මේ කොමිෂන් සභාව ඔක්කොම ටික පටලවගෙන මහ බැංකු මහදවල් කොල්ල කෑවා. ද විවස්ථාව තිබ්බ කියලා පිළියම් හම්බුණා. මෙරට අහිංසක මිනිසුන්ගේ ලේ හැලුනේ 300ක් විතර. ප්‍රහාර එල්ල කරන දිනේ වෙලා ඔක්කොම කියලා. ආරක්ෂක වකිම කාටද යන්නේ කියලා දැනගත්තේ නැහැ. නිවැරදි කරගන්න ඕන තැන් ටිකක් තියෙනවා නිවැරදි කරන්න. ක්‍රියාවලිය හදලා තියෙන්නෙම ජනතා අදහස් වලට අවස්ථාව ලබා දෙන්න. ඒ ආචාර්ය මහාචාර්ය වරු පමණක් නෙවෙයි විරුද්ධ පක්ෂයත් අදහස් දක්වනවා. සාමාන්‍ය ජනතාව අදහස් දක්වනවා. ඒ මේ සති දෙක දීලා තියෙන එකට තමයි. කිසිවක් සර්ව සම්පූර්ණ නැත. ඒ න්‍යාය අනුව මේ ලේඛනයේද සර්ව සම්පූර්ණ නැත. මේ සති දෙක සම්පූර්ණ වුණාට පස්සේ අපේ අධිකරණ ඇමතුමා මේක පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ඒක අපි අනිවාර්යෙන් කොහොමත් මේක 3/2 බහුතර කැමැත්තෙන් සම්මත විය යුතුයි. ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත ධාරීන් ඇතුළත් කිරීම සහ ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයෙන් නිකුත් කර තිබෙනවා. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ක්‍රීඩා පාසල් 25ක් පිහිටුවා තිබෙනවා. එම පාසල් සංවර්ධනය සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් මහාචාර්ය ජී.එල්. පීරිස් නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. ක්‍රීඩා පාසල්වල විදුහල්පතිවරුන්ද ඊට එක්ව සිටියා. මෙහිදීගත් තීරණයකට අනුවයි නව චක්‍රලේඛය නිකුත් කෙරුණි. පාසල් සිසුන්ගේ ක්‍රීඩා සාධන මට්ටම් උසස් තත්වයකට ගෙනෙමින් විධිමත් ක්‍රීඩා අධ්‍යාපනයක් ලබා දීමට හැකි පරිසරයක් ඇති කිරීම මෙහි අරමුණ වනවා. එමෙන්ම ජාත්‍යන්තරයේ ජයගත හැකි විශිෂ්ට ක්‍රීඩකීන් මෙරට පාසල් ක්‍රීඩා පද්ධතිය තුලින් නිර්මාණය කර ගැනීම නව වැඩපිළිවෙලේ තවත් ඉලක්කයක්. ව්‍යාජ ඔප්පු සකස් කර තලිමන්නාරම් ප්‍රදේශයේ අක්කර 80කින් යුත් ඉඩම් කොටස් දෙකක් නීති විරෝධීව විකිණීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාන් බදුදීන් මහතාගේ සොහොයුරෙකු වන මොහමඩ් රිස්කා නැතුළු දෙදෙනෙකුට එරෙහි විමර්ශන පුළුල් කර සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නියෝග කළා. ඔප්පුවල අන්තර්ගත ව්‍යාජ අත්සන් පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තා ලැබුණු පසු විමර්ශන කටයුතු අවසන් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී දැනුම් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය නඩු දිනේදී ප්‍රකාශ කළාත් දැන් එම විමර්ශන අවසන් වීමට ආසන්න බව ප්‍රකාශ කිරීම ගැටලු සහගත බවයි අගතියටපත් පාර්ශ්වයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ.
තමන් අනිවාර්ය නිවාඩු යැවීමට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි ප්‍රකාශ කරනමින් ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර මහතා ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ජනවාරි මාස 27 වනදා දක්වා කල් තිබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළේ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින ඇතැම් පාර්ශවයන් මේවන විට වෙනස් වී ඇති හේයින් ඒ සඳහා නව ආදේශ සිදු කළ යුතු බව අධිකරණයේ මෙහිදී පෙත්සම් කරුවන්ට පෙන්වා දුන්නා සේවාදායකයා අනිවාර්ය නිවාඩු යැවීම හා වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමේ තීරණය අත්හිටවන ලෙසට පෙත්සම් වලින් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වීමට අපේක්ෂා කරන්නේ නැති බවයි පූජි ජයසුන්දර මහතා වෙනුවෙන් පිණි සිටි නීතිච්චවරයා කියා සිටියේ නවරජයේ අමාත්‍යරුන් පිළිබඳ තොරතුරු ගෙනෙන විශේෂාංගය දැන් महामार्ग अमात्य जॉन्स्टन प्रणांतु उपत 1964 दिसंबर 5 पासल कुरुणैकल शांत आना विदुहाल 1991 कुरुणैकल नगर सभावट पत्वीम 1993 वायव पलात सौख्य अमात्य 1994 पार्लिमेंतु मेतिवरनेट इदिरी पत्वीम 1999 वायव पलात सभावट पत्वीम 2000 पार्लिमेंतुट पिविसीम 2001 तरुण कटियुतु हा क्रीडा व्याप्रति अमात्य 2009 इडम संवर्धन हा रणवीर सुमसाधन अमात्य 2010 समुपकार हा अभ्यंतर बेलिंद अमात्य 2020 महामार्ग अमात्य वनजीवी हा वन संरक्षण अमात्य सीबी रत्नायक उपत 1958 जनवरी 21 2004 वतु प्रजा हा යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය 2010 පශු සම්පත් සංවර්ධන අමාත්‍ය 2020 වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ මෑණියන් වන අවහප්‍රාප්ත පීටි දයාවති මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කෙරෙනවා ඒ පොළොන්නරුව පලුගස්තමන වාරිමාර්ග පොදු ක්‍රීඩාංගණයේදී පීටි දයාවති මහත්මියගේ දේහයට අවසන් කවරු දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා අමාත්‍ය චමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න රොෂාන් රණසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරුන්ද අවසන් කවරු දැක්වීමට එක්ව සිටියා දේහය පොළොන්නරුව සේවාකම පිහිටි නිවසෙහි තැන්පත් කර තිබෙනවා इस समय की नफ़गे रात्रि नवेति हो प्रधान प्रोत्साहित विकास अवसंत फलवा ओबटे सुब्रात्याक आयुवन